දැන් මේක නමට දූෂ කරපු ප්‍රාදේශීය රෝහල් මෙසින දුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ කියලා තමයි තියෙන්නේ. කොල්ලා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජනය කරන ගරු මැති ඇමතිතුමන්ලා හා පළාත් සභා හා පළාත් පාලන ආයතන වල හිටපු නියෝජිත මහත්මන්ගේ සහයෝගයෙන් උතුරුමැද පළාත් ගරු ආණ්ඩුකාර මහේපාල හේරත් මැතිතුමාගේ සුරතින් 2023 වූ ජූලි මාස 11 වන දින සුභමෝතින් ජනතා ඇතුළු Pewru wagai, ane api nang oi kin kan hini kin ngat dan ne oi mungkin lama lusi ke lame, mungkin mungkin raja nila dari para ke dua dana bunda ke kata utek dana para ke dia palen, me wagai kak kata lama lusi ke dohore ngel lebih utek ke rabu, eka ma roh wala benda tini raja ing me ke, pin api ini Singapura grami ya roh wali, me ke ilim ke rela, urtu gana ke ilim ak kamma nol lebih nisku ke rela, me tena kamma na hata ke witer, me paul panda panda hak rasa ne pirisak me prese jiwat ke. නමුත් මේ ඇයට මේ වෛද්‍ය පහසුකම් ලබා ගන්න මේ අවට කොයිවත් හොස්පිටල් එකක් නැහැ. ඉතින් වැලිකන්ද මූලික රෝහලට යන්න කිලෝමීටර් 15ක් 18ක් වගේ යන්න ඕනේ හැමෝම. ඉතින් එහෙම වෙලාවක ගමට ලැබුණු මේ පෞත් මේ රජේ රෝහල මේක විවෘත කරලා නැහැ. හැබැයි මෙතන සමරු ඵලකයක් දාලා ඵලකෙන් මේක විවෘත කරලා තියෙනවා. නමුත් මේක කිසිම නිලධාරියෙක් හෝ තේරෙකේ කිසිම කෙනෙක් නැහැ. මේක වල් දී වෙලා පරවියෝ ලැගලා රැයට හරක් ඉන්නේ ඈ. එතනින් ගියපුවා මේක කරන්ට් එක දීලා නැහැ. මෙතන වතුර නැහැ. ඉතින් මේ කිසි දෙයක් නැතුව මේක ඕපන් කරා කියලා ඒගොල්ලෝගේ බෝඩ් එක ගැහුවට මේක කිසි කෙනෙක් පදිංචි වෙලා නැහැ. ඉතින් එතකොට මේකේ ගැබිනි මව්වරු 200ක් විතර මෙහි සායනයක් පවත්වනවා. මෙහෙට සිංගප්පර කොට්ටාසේ. ඒතකොට මේ සායන මධ්‍යස්ථාන තියෙන තාමත් අර පරණ ගොඩනැගිල්ල ගෘධාමුදා කඳුර ආසන්නේ. ඒතකොට ඒක අබලන් තත්ත්වයේ තියෙනවා. ඒතකොට එතෙන්ට එනකන් යන්න ප්‍රවාහන පාසුකම් සපේ ගන්න දෙන පාර සම්පූර්ණයෙන් කැඩිලා තියෙනවා. බයිසිකලයකවත් යන්න බෑ. පයින් යන්නත් තමයි ඔතනක ඒ පාර තියෙනවා. නමුත් මේ හොඳ පාරවල් තියෙන හොඳ පහසුකම් තියෙන තැනක මේ කටයුත්ත මේ විදිහට කරලා මේක විනාශ කරලා දාලා තියෙනවා. එතකොට ඊට අමතරව මේ නිදන්ගත රෝග වලට බෙහෙත් ගන්න අය. බෙහෙත් ගන්න අය ඉන්නවා සාමාන්‍යයෙන් 200ක් 300ක් විතර මේ කොට්ටාසේ ඇතුළත. එතකොට ඒකට අපිට දැනට කරන්නේ කොරොනරුවෙන් මහජිතාරයෙන් ඇවිල්ලා සායනයක් පවත්වන මාසිකට සැරයක්. නමුත් එදාට බෙහෙත් ගන්න බැරි වුණොත් ඒ මිනිස්සුන්ට බෙහෙත් ගන්න විදියක් නැහැ. නමුත් මෙතන තැන තියෙනවා නම් මේගොල්ලොන්ට පුළුවන් ඇවිල්ලා බෙහෙත්ියක් ගන්න. දැනට ළමයෙකුට අසනීපයක් වෙලා හෙම්බිස්සාවක් ඇස්සක් හැදුනත් බෙහෙත්ියක් ගන්න අපිට විදියක් නැහැ. ඒක වැලිකන්දර ගියපුවාම ඒ පහසුකම් ලබා ගන්න ඒ මිනිස්සු මුදල් බෑ කරලා ලොකු දුවක් යන්න ඕනේ. නමුත් හදිස්සියකට ලෙඩෙක් හැදි ලෙඩෙකුට අසනීපයක් වෙලා බෑ යන්න උනොත් ත්‍රිවිල් එකට රුපියල් 1800 2000ක් දෙන්න ඕනේ. නමුත් ඒ තරම් පහසුකම් මේ ගම්වල මිනිස්සුන්ට නැහැ. ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නේ කුඹුරක් කොටලා ජීවත් වෙන්නේ. ඒ කුඹුරෙන්වත් හරි ආදායමක් ලැබෙන්නේ නැති කාලෙක බෙහෙතක් හේතක් ගන්න එක ලොකු ප්‍රශ්නයක්. පොඩි ළමයෙකුට අසනීපයක් වුණා බෙහෙත්ියක් ගන්න සල්ලියට ගත්ත රුපියල් 1200ක් 1500ක් කරා. නමුත් මිනිහෙක් දවසක් වැඩ කරා දැන් රුපියල් 2000ක් කුලියක් ගන්නවත් කුලියක්වත් නැහැ මේ ප්‍රදේශේ. ඉතින් එහෙම වෙලාවක අපි කියන්නේ මේ රටේ බලධාරීන්ට ඈ මේ අමතිවරුන්ට මැතිගොල්ලන්ට මේගොල්ලෝ මේ ඉක්මනට කල්පනා කරලා බලලා මේ වියදම් කරලා හදලා තියෙන්නේ. මේකට අය කරන්න දෙයක් නැහැ. මේකට අවශ්‍ය කරන මේ බෙහෙත් ටික දාලා මෙතෙන්ට අවශ්‍ය කාර්මණ්ඩේ දාලා අපිට හැකි ඉක්මනින් මේක විවෘත කරලා දෙන්න. අපේ මිනිසුන් ප්‍රයෝජනයක් ගන්න. මේ සියලු දේවල් මේ කාගවත් සල්ලි නෙමෙයි. මේ රටේ මහ ජනතාවගේ සල්ලි. ඒ කියන්නේ අපේම සල්ලි, අපේ බදු මුදල් වලින් එකතු කරන සල්ලි. හැබැයි ඒව කෝටි ගාණක් වියදම් කරලා මේ වල් බී වෙන්න ඇරලා මෙතන මේක විනාශ වෙනකන් ඉන්නේ නැතුව මේක විවෘත කරන්න. විවෘත කළා මිනිස්සුන්ට සහය දෙන්න. එතකොට ඒ වගේම බෙහෙත් දැන් බාල බෙහෙත් අරගෙන ඒ මේ වෙලාව මිනිස්සු එතනින් අසරණ වෙලා ඉන්න වෙලාවක අපිට යම් කිසි මට්ටමින් හෝ සහනයක් ලැබෙන්න හැකි ඉක්මනින් මේ අපේ ග්‍රාමීය රෝහල අපේ ජනතා අයිතියටපත් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි මම මේ වෙලාවේ කරන්නේ. මේ වෙනකන් අපිට විවෘත කරලා තියෙන්නේ නමටනේ. සමරු පළකයක් ගන්න නමට තියෙන්නේ. හැබැයි නමට රෝලක් නෙමෙයි අපිට ඕනේ වැඩ කරන රෝල. ඒක නිසා වැඩ කරන රෝලක් වැඩ කරන ඉරිසක් එක්ක අපිට අපේ ගමට ලබලා දෙන්න කියන ඉල්ලීම අපිට මේ වෙලාවේ කරා. මේ ඉන්නේ වල් බිහිවෙමි පවතින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 286 සිංහපුර ග්‍රාම සේවා වසමේ අපිට තනා තියෙන ප්‍රාදේශීය රෝහල අසල. මේක දැන් වැඩ ඉවර කරලා මාස 10කටත් වැඩි කාලයක් වෙනවා. නමුත් තාම මේකෙන් කිසිම ප්‍රයෝජනයක් අපේ මේ ගම්මාන හතක් තියෙනවා. ගම්මාන හතේ කිසිම මිනිස්සුෙකුට මේකෙන් කිසිම සහනයක් සුගතියක් ලැබෙන්නේ නැහැ. රෝහලක් විතරක් හදලා තියෙනවා. කිසිම තේරුමක් නැතුව නිර්පරාදේ මේක සීට් කැඩිලා පරිවි ලැගලා හරක් ලැගලා විනාශ වෙමින් පවතිනවා. ඉතින් අපිට බලධාරීන්ට කියන්න තියෙන්නේ මේක හදලා අපේ සල්ලි අපි බදු ගෙවලා දුක් මහන්සි වෙලා අපි ගෙවන බද්දෙන් හදපු සල්ලි මේ හදලා තියෙන මේ නැත්තම් මේ අර සමරු ඵලකයක් තියෙනවා. ඒක තව පොඩ්ඩකින් බලා ගන්න පුළුවන්. ඒ ඵලකේ විවෘත කරන්න ආපු මහේපාල හේරත්ගේ දෙමව්පියන්ගේ සල්ලි නෙමෙයි මේ තියෙන්නේ අපේ සල්ලි. ඒ හින්දා අපිට කියන්න තියෙන හැකියකමනින් මේක මේ ජනතා අයිතියට පත් කරන්න. මොකද මේ වෙනකොට මේ රෝහලට ප්‍රතිකාර සඳහා ආපු වෛද්‍යවරයා දැනට වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර සඳහා
රැඳී සිටිනවා. මොකද මේකට දැන් රෝහලට වෛද්‍යවරයෙකුත් තපෙලා දෙන මොහොතක බෙහෙත් හේත් ටික දීලා ඉතුරු වැඩ කටයුතු මේක කරන්ට් එකල වතුර නැහැ මොකුත් නැහැ බොරුවට කැලේ වැහිලා යනවා. ඒ හින්දා මට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට මේක බොරුවට වල් වදින්න දෙන්න එපා. විවෘත කරලා තියෙනවා නමට බෝඩ් එකකින්. මේකට හැකියික්මනින් කාර්ය මණ්ඩලය ගෙනල්ලා අපේ මේ අහිංසක ජනතාවට බෙහෙත් පෙත්තක් ගන්න ඔළුව කැක්කුමකට තෙම්බිරිස්සාවර කැස්සකට බෙහෙත් ටිකක් ගන්න මේක ඉක්මනට ඕපන් කරලා දෙන්න. බොරුවට මේ සහගාන අපරාධ කරන්න එපා. මෙව්වා අපේ සල්ලි. අපේ සල්ලි වලින් අපිට ගහන බදු වලින් හදපුවා මිසක් නැත්තම් ඔය ආණ්ඩුවේ වත් මැතිආමෙතු කොල්ලන්ගේ ගෙවල් වලින් ගෙනල්ලා හදපු එකක් නෙමෙයි මේක. ඒක නිසා නැවතත් කියන්න තියෙන්නේ හැකියික්මනින් මේක ජනතා ඉදිරියටපත් කරලා ජනතාවට සහනයක් ලබා ගන්න පුළුවන් විදියට හදලා දෙන්න කියලා. දැන් මෙච්චර සැප පහසුකම් තියෙනකොට මේක හදලා තියෙනකොට මේ ගොඩනැගිල්ල විතරක් තියෙනකොට අපි කිලෝමීටර් 17කට එහා දුරක් යන්න ඕනි බෙහෙත් ටිකක් ගන්න. ඉතින් ඒ 17ක දුර රෑක පානක එහෙම වුණොත් අපිට වාහන තියෙන මිනිස්සු ඉන්නවා, රීවිල් එකක් බයික් යන්නේ නැති මිනිස්සු ඉන්නවා. එහෙනම් රීවිල් එකකට කතා කරමු රුපියල් 1800ක් 2000ක් බොහෝ වෙලාවට රෑ අලි මේ පාර දිගට අලි ඉන්නේ. එහෙනම් යන්න බොහෝ වෙලාවට මේ පොඩි වාහනයක් යන්න අකමැති. මොකද මේ වනාලින්ගේ ප්‍රශ්නෙත් එක්ක. එතකොට ඒ වුණත් අපිට කරන්න දෙයක් නැහැ. මේ වැඩි මුදලකට හරි වාහනයක් අරගෙන තමන්ගේ දරුවා නෝනා අම්මා තාත්තා කෙන්දිරි ගානට ලෙඩක් ඇදලා දැන් මැරෙයි කියලා බය හිතන වෙලාවට අපිට හරි වෙනවා බයට අරගෙන යන්න. යන වෙලාවේදී බොහෝ වෙලාවට වනාලින්ගෙන් කරදර වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. ලෙඩා බේරගන්න ජීවිත අනතුරේ දාලා අපි රාත්‍රී රාත්‍රී යන්න ඕනේ වැලිකන්දර කිලෝමීටර් 17ක් යන්න ඕනේ. 17ක් ගියන රීවිල් එකකට එතකොට ඒ මනුස්සයා ගොත් දැන් යන්න බෑ කියලා වෙන වාහන කතාවනවා. එතකොට එයා 3000ක් වත් දීලා අපේ වැඩේ කරා. හැබැයි 3000ක් තියා මේ පැත්තේ ඉන්න මිනිසුන්ට රුපියල් 300ක්වත් නැති වෙලාවල් තියෙනවා. මොකද ගොවිතැන් කරන මිනිස්සු ඉන්නේ දැන් කන්න ගානක් ගොවිතැන් වලින් වැදිලා පාඩු වෙලා ඒ මිනිස්සුන්ට උන් හිටිතැන් අහිමි වෙලා තියෙන වෙලාවක බෙහෙත් පෙත්ත ගන්නත් අපිට යන්න වෙලා තියෙනවා. කිලෝමීටර් 17ක් මේ කිලෝමීටර් 2ක් ඇතුලේ මේ වගේ දෙයක් හදලා දෙද්දි ඒකින්ද කියන්න තියෙන්නේ බලධාරීන්ට ඔයාලා ඇස්කම් පියන් හිටියට කමන්නේ දැන් අරගන්න ඇස්කම් ඇරලා අපිට මේක අපේ පොදු දේපල අපිට රැකලා දීලා අපිට මේකට අවශ්‍ය කරන උපකරණ ටික ලබා දීලා මේක හැකියික්මනින් බෝඩ් එකට නැතුව සමරු පළකයකට විවෘත වෙච්ච ගොඩනැගිල්ලක් වෙනුවට මහ පොළවේ ස්ථාපිත වූ ගාමි රෝහලක් විදියට මේක අපිට ජනතා ඉදිරියටපත් කරලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. සිංහ පරිවර්තකන්ද ගම්මානේ අල්ටිමේට් කරලා දෙන ස්පින් එක අපිට විවෘත කරලා දෙන්න කියලා ජනතාව නිර්ම කාරණකින් ඉල්ලා සිටිනවා. අපි කිලෝමීටර 17ක් මෙතන යන්න ඕනේ වැලිකන්දට. වැරද්දක් හැදුනත් වැලිකන්දට යන්න ඕනේ. අපිට රාහකට අර කිව්වාගේ අලි මේ අලිකරදේ යන්න බෑ රැට. පොඩි වීල් එක පොඩි වාහනයකවත් යන්න බෑ. ඒ හින්දා පුලුවන්තරම් ඉක්මනට විවෘත කරලා දෙන්න කියලා විවෘත කරලා තියෙන දැන් නමරු පළකට විතරක් විවෘත කරලා තියෙන. ඒ හින්දා අපිට ජනතා ඇතුළට පවත්වලා දෙන්න කියලා මේක ඉල්ලීමක් කරනවා. කාරණක ඉල්ලීමක් කරනවා අපිට ජනතා ඇතුළට පවරන්න කියලා. සිංහපර ගාමිණී රෝහල අපිට පුළුවන් තරම් ඉක්මනට මේක ජනතා අධිපති පවරලා අපිට බේට් එක ගන්න පුළුවන් විදිහට මේක හදලා දෙන්න කියලා පුළුවන් තරම් ඉල්ලීමක් කරනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉන්න අපි ජනාධිපතිතුමාගෙන් ඇමතිතුමාලාගෙන් සේරෝගම ඉල්ලීමක් කරනවා. අපි පුළුවන් තරම් ඉක්මනට අපිට පවරා දෙන්න කියලා.